আল্লাহকে অবসান ধর্মশাস্ত্র নবী মুহাম্মদ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম তুমারানগি বিশেষত্বে এনাম এতুমা তম অনুগামিক জনতাবট ইহাকম্বল বতাবত বত্তিলি বেতুল নিরতবেন্ন কেলা কেন আতরবারে এ বতাবত বত্তিলি বেতুল এতুমানান পূর্বদর্শী কেনেকু লেসে হিন্দিমিন কাটাইতে করিম এবিধিহিট বনদ্দি নবী সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম তুমানানগে এতুমা পিলিবন্দ রুজু বর্ণনাওয়ান গেন কথা করাদ্দি মে মাতৃকাব ইতামাত্ম বেদগত তেনাক হিমি করগান্ন নবী সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম তুমানানগে ওয়াতাওয়াত বত পিলিবেত বলে স্বভাবে রাত্রিকালে সহ দিবাকালে යනුවෙන් අපි කොටස් කරලා බැලුවොත් කා කවුරුත් වැඩිපුර විවේකී සුවයෙන් පසුවීමට දීර්ඝ නින්දක කාලය ගත කිරීමට ප්‍රිය කරන ඒ රාත්‍රී කාලය නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන් ගත කළේ දීර්ඝ වන්දනාමානයන් ඉටු කිරීම තුළින් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පිළිබඳව එතුමාගෙන් ප්‍රශ්න කරනු ලබනවා إنهم أتتكلف هذا وقد غفر الله لك ما تقدم من ذنبك وما تأخر ميترم أبتما بهسين ود مهانسين ود الله تعالى بتما كي برسها بسوك على باورد سما لبادي تبيدي كي لبشنا كرنوا مغيرة ابن شعبة رضي الله عنه تمانا ඒ ප්‍රශ්න කිරීම සිදු කළේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දීර්ඝ රාත්‍රී කාල වන්දනාවන් සිටගෙන කිරීම හේතුවෙන් එතුමාගේ කකුල් ඉදිමෙන්නට පටන් ගන්නවා ඒ අවස්ථාවේ තමයි මේ ප්‍රශ්න යොමු කරන්න එකට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ලබා දුන්නු පිළිතුර අපි සියලු දිනාවම සිතන්නට පොළඹවන ආකාරයේ පිළිතුරක් නබි තුමා පැවසුවා أفلا أكون عبدا شكورا ماما الله ته توتي بودنا كرتبه دي داسيكو نبي يتو دكينا تما لباك الله جين لباك تاو باقيان حموه ايتا ودا يحبت داسيكو لسهيند الله ته عبن تاو අල්ලාහ්ගේ මගෙහි ජීවත් වීම ප්‍රිය උපදවන බව ඔප්පු කිරීමට තමයි නබිතුමා කටයුතු කළේ ලෞකික කෝණයෙන් බැලුවොත් ඒ කකුල් ඉදීමම දීර්ඝ රාත්‍රී කාල සලාතයන් මෙම කිසියම් වූ වේදනාත්මක ස්වරූපයක් ලබා දුන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ඒ වේදනාවක් උනේ නැහැ ඇයි ඒ වේදනා සියල්ල පිටුපස අල්ලාහ්ගේ ඒ දයාදේ ඒ උපකාරය ඒ ආශිර්වාදය කරුණාව දයාව මේ සියල්ල හිමි කරගෙන ස්වර්ගයට යන්න පුළුවන් කියන හේතුව මත සහ එතුමන් පූර්වාදර්ශී වීම මත නොවේද තම අනුගාමික ජනයා තමන්ගේ ජීවිතය හැඩගස්ව ගන්නට කිසියම් හෝ ඉදිරිපත් වීමක් සිදු කරන්නේ ඒ මත සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මේ ප්‍රකාශිතාම වැදගත් ස්ථානයක් හිමි කරගන්න මේ හදීසේ බුඛාරි ග්‍රන්ථයේ 1078 වන හදීසේ ලෙස සඳහන් වෙන ඒ වගේම 6106 වන හදීසේ ලෙසත් මේ හදීසේ වාර්තා වෙනවා නසයි ග්‍රන්ථයේ මේ හදීසේ සඳහන් වෙනවා වැඩි දුරට ඒ වගේම තමයි නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ එහ සමාන ප්‍රකාශ ස්ථාන කීපයක අපිට දැක බලා ගන්නට පුළුවන්. ඒ අතරින් අබු හුරයරා රදියල්ලාහු අන්හු තුමාණන් වරක් නබිතුමාගේ විමසනවා අතෆ්අලු හාදා වකද් ජාඅක ඉන්නල්ලාහ කද් ගෆර ලක මා තකද්දම මින් ධම්බික ව මා තඅඛර්. අල්ලාහ ඔබගේ පෙර සහ පසු පව් සමා කර තිබියදී මේ ධර්මයේ ඔබ
හරහන් අල්ලාහ් තාලා ගෙන ඒමට කටයුතු කර තිබියදී මේ තරම් මහන්සි වෙන්නේ ඇයි කියන ආකාරයක තමයි අබු හුරයරා රදියල්ලාහු තුමාන් ප්‍රශ්න කරන්නේ. ඒකටත් එහා සමානවම නබිතුමා පිළිතුරු ලබා දීමට කටයුතු කළ අහමද් ග්‍රන්ථයේ මේ හදීසෙ සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි එහා සමාන වார்த்தාවක් අබු හුරයරා රදියල්ලාහු තුමාන් නබිතුමාව දකින්නවා එතුමාගේ කකුල් ඉදිමිලා දිවින අවස්ථාවක නබිතුමාගෙන් ප්‍රශ්න කරනවා. ඒකටත් එහා සමානව නබිතුමා පිළිතුරු ලබා දුන්න මේ හදීසියත් වාර්තා වෙලා තියෙනවා. නමුත් මේ වාර්තාවෙන් වෙලා තිබින්නේ වෙනස් ග්‍රන්ථ නිසා තමයි මේ පිළිබඳවත් මෙතන සඳහන් කරන ලැබී තිබෙන්නේ, සටහන් කරන ලැබී තිබෙන්නේ. කෙසේ නමුත් අපි උත්සාහ කළ යුතුයි අල්ලාහගේ විශේෂ හැකිතරම් දුරට අල්ලාහට කැමැතිම දාසයන් අතර කෙනෙකු බවට පත්වීමට අල්ලාහ් තාලා අපි සීල දිනාටම ඒ වෙත වූ ගමන පහසු කරත්වා.